දැන් ඇත්තටම රටේ ඉන්න ජනතාව තාම හරියටම මේ රජයක් විසින් ඉටුකල යුතු යුතුකම් සහ වගකීම් මොනවාද කියන එක මම දන්නේ නැහැ හරියටම දන්නවද කියලා. දැන් මොකට 11 දෙනෙක් හොයාගෙන තියෙනවා. එක්කෙනයි තාම ඒකෙන් මේ සම්පූර්ණයෙන්ම සනීප කර ඉවර වෙලා ඒ කටයුතු අවසන් කරලා නිවසට ගිහින් තියෙන දා 10 දෙනෙක් ඉන්නවා. එතකොට මම අහන්න කැමතියි මේ රජයෙන් මේ ආමියක නැත්තම් දැන් මේ ත්‍රිවිධ හමුදාවේ ආමියක මේ වැඩ කටයුතු ටික බාරගත්තේ නැත්තම් ආමියක පැත්තක තියලා රජයක් විදිහට ඕගොල්ලෝ මොකද්ද කරලා තියෙන්නේ මේ කොරෝනා වෛරසය නැවැත්වීම සඳහා? ඒ කියන්නේ මම මේ කියන්නේ වෛරසය හැදුනට පස්සේ සනීප කරන එක නෙවෙයි. ඒක ඕන රටක ඕනම රෝහල් වලට කරන්න පුළුවන් වැඩක් ඒක. සනීප කරන වැඩේ ඕනම වෛද්‍යවරයෙක්ට කරන්න පුළුවන් වැඩක් නේ. ඒ සම්බන්ධයෙන් වෛද්‍ය දැනුම තියෙන කෙනෙක්. හැබැයි රටක් විදිහට මේ රටට මේ කොරෝනා වෛරසය වැළැක්වීම සඳහා මර්ධනය කිරීම සඳහා මේ මේ පාලනය කිරීම සඳහා මොකද්ද කරලා තියෙන්නේ වැඩේ? ඒ දේ කරුණාකරලා ඒකට උත්තරයක් දෙන්න. ඒකට කිසි කෙනෙකුට උත්තරයක්වත් නැහැ. මේ දෙයක් කරලත් නැහැ. දැන් ආමි එකක් ත්‍රිවිධ හමුදාව අපේ ඉන්න රණවිරුවන් මොන ආණ්ඩුවවත් ඔවුන්ගේ රාජකාරී කරනවා. කියන්නේ ඔවුන් ආණ්ඩුව වලට ගැතිකම් කරන අය නෙවෙයිනේ. රණවිරුවන් ටික නැත්තම් අද වෙනකොට කොහොමද මේ වැඩ කටයුතු ටික කරන්න ආණ්ඩුවක් විදිහට මේගොල්ලන්ගේ වැඩ පිළිවෙල මොකද්ද? වෙන සෑම රටකම දැන් මේක චීනෙන් ආපු ලෙඩක් කියලා තමයි හැමෝම කියන්නේ. අදටත් මේ ලංකාවට චීනෙන් දහස් ගණන් මිනිස්සු එනවා. පළවෙන්න කරේ උත්තේ මේ චීනෙන් අධික ණය අරගෙන චීනට මේ 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 චීන කියන හැමදේටම ඔළුව නවාගෙන චීනෙන් එන කාන්තාවන්ට මේ උම්මදිදි චීනෙට මේ තරම් මේ 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 සලකන්නේ මොකද? චීනෙට අපි අටත් වෙච්ච රාජ්‍යයක්. එතකොට හරිනම් පළවෙන්න කරන්න ඕනේ පිට රටින් එන සියලු දෙනාව වැළැක්වි නැවැත්වීම සඳහා එයාපෝට් එක වහන්න ඕනේ. ඇත්තටම මේ පාලනය සඳහා මේගොල්ලන්ට ඔළුවක් තියෙනවා නා. මොකද පළවෙනියට අපි මේ පිට රටේ ඉන්න මිනිස්සු නෙවෙයි බේර ගන්න ඕනේ. මේ අපේ රටේ ඉන්න මිනිස්සු ටිකනේ මුලින් බේර ගන්න ඕනේ. ඒතර අපේ රටේ ඉන්න මිනිස්සු ටික බේර ගන්න නම් පිට රටකින් එන මේ සියලු දෙනාව හරියට මේ මේ එක්කෝ හරි වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ මේවා මේ 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 පාලනය කිරීම සඳහා. එහෙම නැත්නම් කෙලින්ම එයාපෝට් එක වහන්න ඕනේ. නැතුව මේක හරියට දැන් පාසල් වහලා අනික හැමදේම වහලා නිවාඩු දීලා හැබැයි තාම එයාපෝට් එක ඇරලා ඒක හරියට නිකන් වතුර කරාමකින් වතුර ඇරලා ඒ වතුර ටික ඔහේ යන්න දීලා වතුර කරාම වහන්න නැතුව ඇබයක් ගහනවා වගේ වැඩක්. ඇත්තටම එහෙමනේ. නේ මේ කියන්නේ ප්‍රධාන මූලිකම ප්‍රශ්නේ විසඳන්නේ නැතුව මේ රටේ දැන් ඒ මේ පාසල් වැහුවේ මේ ඇත්තටම රටේ ඉන්න මේ දරුවන්ට ආදරේ හිඳද නැහැ. 18 සහ 19 මේගොල්ලෝ මේ එක දිග අඛණ්ඩ වැඩ වර්ජනයක් මේ මේ ගුරු සංගම් මේ ලෑස්ති කරලා තිබ්බා. ඒ නිසා තමයි පාසල් වැහුවේ. නැත්තම් මේ කොරෝනා හින්දා නෙමෙයි. ඒක මම අභියෝග කරන පුළුවන් නෑ ඒක නෑ කියන්න කියලා. ඇයි මේ රටේ මිනිස්සු මේ විදිහට රවට්ටන්නේ? මේ ආණ්ඩුවක් විසින් කළ යුතු දේවල් මම ආණ්ඩුවේ හැමදේටම අපිට මේ විපක්ෂයක් විදිහට විරුද්ධ වෙන්න බෑ. අපි හරිනම් අපින් අද වෙනකන් මේ ආණ්ඩුව එක තැනක හරි කියලා තියෙනවද මේ අපිට දොස් කියේක ඉන්නවා මිසක් අපි මුළු රටක් විදිහට සියලුම දේශපාලන පක්ෂ එක්කහු වෙලා මේකට මුණ දෙන්න ඕනේ කියලා මේ ආණ්ඩුව කියලා තියෙනවද? අපි බලාගෙන ඉන්නවා අපෙන් මොකද්ද ගන්න තියෙන වැඩේ කියලා. කිසි කෙනෙක් අද වෙනකන් ආරාධනා කළාද මේ ආණ්ඩුවේ ඉන්න ප්‍රබලයන්ව ජනාධිපතිව අගමැති පක්ෂපාත ભેදයක් නවත්තලා දාලා අපි පක්ෂ සියලු දේ එකතු වෙලා මේකට මුණ දෙමු කියලා. අපි අභියෝග කරනවා මේ ආණ්ඩුවට පුළුවන් නම් මේ ඡන්ද කල් දාන්න, මැතිවරණ කල් දාන්න. දැන් ඊයේ මම දැක්ක සමහරක් අමාත්‍යවරුන් කිය අපි බය වෙලාලු මේ මැතිවරණයට නෑ. අපි මැතිවරණේ නෙවෙයි බල බය වෙලා තියෙන්නේ. අපිට අපේ ජීවිත ගැන සහ ජනතාවගේ ජීවිත ගැන බයයි තියෙන්නේ. මේ 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 ප්‍රසිද්ධ ස්ථානවල විශාල වශයෙන් ජනතාව රැස් වෙන තැන් තමයි මේ රැස්වීම කියලා කියන්නේ. අපිට ඒව වළක්වන්න බෑ. ඒක කරන්න වෙනවා මැතිවරණ කාලෙදී. ඇත්තටම ජනතාවට ආදරයක් තියෙනවා නම් කරන්න ඡන්ද කල් දාන එක. නැතුව මේ වගේ මේ මේ මහ වසංගතයක් මුළු ලෝකෙම පැතිරලා තියෙති බ්‍රිතාන්‍යයට පුළුවන් නම් අවුරුද්දකට ඡන්ද කල් දාන්න. ඒ මිනිස්සු ගැන හිතන රටවල්. ඇයි අපිට බැරි මේ ඡන්ද කල් දාන්න? මොකද්ද හදිසිය? දැන් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හිටියයි කියලා මේ ප්‍රශ්නේ විසඳෙනවද? දැන් කැබිනට් මණ්ඩලයේ තවමත් ඉතින් කැබිනට් ඇමත් ධූරයන් ධූරවල ඉන්න උදවිය තවමත් රාජකාරී කරගෙන යනවනේ. ඇයි අපිට බැරි මාස 3ක් 4ක් තනිකරම මේ 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 කැබිනට් මණ්ඩලයට? දැන් මේ මේ වෙනකොට කැබිනට් මණ්ඩලයේ තියෙන බලතල වෙනස් වෙලා නැහැ නේ. අවශ්‍යම අමාත්‍යවරුන් තම තමන්ගේ වැඩ ටික කරගන්න පුළුවන් හැකියාව තියෙනවා මේ රටේ. ඒතර ඒගොල්ලන්ට බලතල දීලි ඉවරලා ඇයි අපිට බැරි මේ ඡන්ද කල් දාන්න? නෑ, මේගොල්ලන් තව තව කල් යනකොට මේ ආණ්ඩුව තව තව මිනිස්සුන්ට එපා වෙනවා. මේගොල්ලන්ට ඕනේ පුළුවන් ඉක්මනට මැතිවරණය කියලා මේ තුනෙන් දෙකේ පිස්සුව. මේ දැන් මේ මිනිස්සු මැරෙනවා හැමතැනම මිනිසුන්ට ලෙඩ හැදිලා. මිනිස්සු මේ තරම් අපහසුතාවටපත් වෙලා ඉන්න මේ ආණ්ඩුවට තියෙන සීනේ තුනෙන් දෙක. මොන විලිලැජ්ජ නැති ආණ්ඩුවක්ද? ඇත්තටම අපි අහන්නේ.
එහෙනම් අපි කරුණා කරලා කියනවා මේ මාධ්‍ය වලටත් වගකීමක් තියෙනවා කරුණා කරලා ඔය අමාත්‍යවරුන්ගෙන් අහන්න මොකද්ද ඕගොල්ලන්ගේ දැන් වෙනකොට මේ මේ පාලනය කිරීම සඳහා කරලා තියෙන වැඩපිළිවෙල සහ මොකද්ද ඕගොල්ලෝ ඉස්සරහට කරන්නේ කියන එක මොකද